ආයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැම දිනෙකම ඔයාලා එක්කලා ඉන්නේ Two Roots Dubai YouTube channel එකත් එක්ක. ඉතින් ගොඩ කාලෙකින් පස්සේ ඔයාලන්ට එක්ක ආයිසක් අලුත් වීඩියෝයක් අරගෙන අවිල්ලා තිනවා. මේ වීඩියෝ ගොඩක් ස්පෙෂල් රික්වෙස්ට් එකක් පරිදි කරන වීඩියෝ එකක්. ඉතින් ඕ ලෙවල් ඒ ලෙවල් ඉවරච්ච කට්ටිය අනිවාර්යෙන් දැන් බලාගෙන ඉන්නේ පිටරට රස්සාවක් සඳහා අවශ්‍ය සුසුකම් සපුරා ගන්න. ඒත් එක්කම ගොඩක් දෙනෙක් ඒ ලෙවල් ඉවරලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන් බලාගෙන ඉන්නවා පිටරට රැකියාවක් සඳහා නියත වෙන්න. ඉතින් අපි පොඩි අප්ඩේට් එකක් නැත්නම් අපි පොඩි ඔයගලන්ට වැදගත් වෙන තොරතුරු ටිකක් අරන් ඉන්න කල්පනා කරා. ජොබ් මාකට් එක සම්බන්ධයෙන් උත් ඒත් එක්කම දැනට A-level ඉවර වෙලා ඔයගලන් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ, ඒත් එක්කම ඔයගලන්ගේ එක්ස්පීරියන්ස් එක කොහොමද බලපාන්නේ කියන එක සම්බන්ධයෙන් පොඩක් කරුණු ටිකක් ඔයගලන්ට කියන්න. ඉතින් මුලින්ම කියනවා අපි channel එක අලුත් එක්ක එන්න channel එක subscribe කරන්න. ඒත් එක්කම ඔයගලන්ට daily ඔයගලන්ට updates අපි අරන් යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් A-level ඉවර චෙක් කරනින් නම් අනිවාර්යෙන්ම මේ දවස්වල රටේ තියෙන තත්ත්වෙත් එක්ක මම හිතන්නේ පාස්පෝර්ට් පොලිම් වල අපි දැකලා තියෙනවා ගොඩාක් කටේ ඉන්නවා. පාස්පෝර්ට් පොලිම විතරක් නෙමෙයි ගෑස් පොලිම, ඒත් එක්කම භූමි තෙල් පොලිම, පෙට්‍රෝල් පොලිම, කිරි පොඩි පොලිම, ඒ කියන්නේ ගොඩාක් පොලිම් ලංකාවේ දැන් වෙනටත් පවතිනවා. ඉතින් ලංකාව ඇත්තටම ගොඩාක් කටේ එපා වෙලා තියෙන්නේ මේ දැනට තියෙන තත්ත්වය නිසා. බොහෝ පිරිසක් ලංකාව අතරලා අද වෙනකොට පාස්පෝර්ට් පොලිමේ ඉන්නවා රටින් පිටත් වෙන්න. ඉතින් එක දෙයක් කියන්න ඕනේ, මුලින්ම A-level ඉවර වෙච්ච කට්ටියට එක පාරටම රට යන එක ඔයගලන්ට ඇත්තනම සුසුසු වෙන්න නැති වෙන්න ඉඩ තියෙනවා. මොකද ඔයගල ඉගෙන ගන්න යනවා නම් ඒක වෙනම කතන්දරයක්. හැබැයි ඔයගල රස්සාවක් කරන්න යනවා නම් අනිවාර්යෙන් එක්ස්පීරියන්ස් කියන එක ගොඩාක් දුරට බලපානවා. මොන වගේ එක්ස්පීරියන්ස්ද? දැන් අපි කියන එකට ප්‍රොෆෙෂනල් එක්ස්පීරියන්ස්. හරිද? ඒත් එක්කම කෝ-කරිකියුලර් එක්ස්පීරියන්ස්. ඒ කියන්නේ දැන් අපි ඉස්කෝලේ කාලේ ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ යනකොට අනිවාර්යෙන් ඔබ යම් කිසි ස්පෝර්ට් එකක් නැත්නම් යම් කිසි කුසලතාවයක් ඔයගොල්ලන් හදාරලා ඇති. දැන් ඒ ලෙවල් කරපු ළමයි ඉන්න අනිවාර්යෙන්ම කැඩට් කරන්න නැති නැත්නම් මොකක් හරි ප්‍රිෆෙට්ස් එකකට ජොයින් වෙලා තියෙන්නේ නැති. ඒත් එක්කම ඒ අතරතුරේ ඔයගොල්ලන් ස්පෝර්ට් මොකක් හරි කරන්න නැති. ඉතින් ඒ වගේ එක්ස්පීරියන්ස් ගොඩක් දුරට බලපානවා. ඒ ඊට අමතරව ඔගොල්ලන් අර දැන් ගොඩාක් A-level ඉවරන කට්ටිය කරන ප්‍රෝග්‍රෑම් තමයි ඩිග්‍රී එකක් නැත්නම් ඩිප්ලෝමා එකක්. ඉතින් බොහෝ දුරට ඩිග්‍රී එකක් කරන්න ඔයගලන්ට අතේ මුදල් නැත්නම් අපි දන්නවා සාමාන්‍යයෙන් ඩිග්‍රී එකක් කරන්න ලොකු මුදලක් වියදම් වෙනවා. BSc නැත්නම් accounting, ඉතින් ගොඩාක් ලොකු යුනිවර්සිටිස් තියෙනවා ලංකාවෙත්. ඒ වගේම පිටරට හදාරන්න ගොඩක් කට්ටිය පෙළඹෙනවා. ඉතින් ලොකු වියදමක් දරන්න බැරි නම් හැබැයි ඔයගලන් අනිවාර්යෙන් ඩිප්ලෝමා එකක් හරි ඩිප්ලෝමාස් දෙකක් තුනක් අනිවාර්යෙන් හදාරලා තියෙන්න ඕනේ. ඉතින් ඒත් එක්කම උලන්ට තව එක දෙයක් අපි කියන්න කැමතියි. දැන් අපි කියමු ගල්ෆ් රටක් නැත්නම් මිඩ්ල් ඊස්ට් රටක ගොඩක් ජොබ් කැටගරීස් වල හයි පේඩ් සැලරිස් වලට ගන්න ජොබ්ස් තියෙනවා. ඉතින් හයි පේඩ් ජොබ්ස් සම්බන්ධයෙන් අපි කතා කරනවා නම් අපිට කියන්න පුළුවන් එක්සැම්පල් එක වශයෙන් IT ෆීල්ඩ් එක, ইনফরমේෂන් ටෙක්නොලොජි. ඒත් එක්කම IT යටතේ එනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, ඒත් එක්කම කෝඩින්. ඉතින් මේ කියන කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් මේ කියන ශ්‍රේෂ්‍ය වලින් පිටරට නැත්නම් අපි කියන ගල්ෆ් රටවල ගොඩාක් ලොකු පඩි වලට කට්ටියම බඳවා ගන්නවා. ඉතින් ඒගොල්ලන් බලන රික්වයර්මන්ට් එක නැත්නම් සුසුකමක් තියෙනවා ඔයාලට ඩිග්‍රී එකක් IT පැත්තේ නැත්නම් ඩිප්ලෝමාස් රෙකග්නිෂන් ඩිප්ලෝමාස් ඔයාලන් ගාව තියෙන්න ඕනේ. ඒත් එක්කම ප්‍රැක්ටිකල් ස්කිල් එක. ඉතින් IT සම්බන්ධයෙන් අපි ගන්නවා නම් IT එකේ අපිට එක්ස්පීරියන්ස් එකට වඩා ප්‍රැක්ටිකල් නොලෙජ් එක තමයි බලපාන්නේ. ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් A-level කියලා ඉවරෙක් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔගලන් IT පැත්තට නැඹුරු වෙන්න. ඒත් එක්කම ඔයගලන්ට තවත් ගොඩාක් කැටගරිස් තියෙනවා ඇත්තටම ජොබ්ස් හොයාගන්න පුළුවන්. හැබැයි ඒවල සැලරි රේන්ජ් එක ගත්තොත් ගොඩක් අඩුයි. අර වගේ ලොකු රේන්ජ් එකට යන්න අමාරුයි. ඉතින් මේ වීඩියෝ එකේ පරමාර්ථය නැත්නම් මේ වීඩියෝ එකේ ඔයගලන්ට ලබාගත යුතු ප්‍රධාන කරුණ වුණොත් අනිවාර්යෙන් ඔයගලන් A-level ඉවර නම් රටේ දැන්ට තියෙන තත්ත්වය ගොඩක් ඔලුවට ගන්න එපා. සාමාන්‍යයෙන් ඕනම රටක ඕනම දේශයක වෙන දෙයක් තමයි මේක.
කියන්නේ අපි කියනවා කියලා ෆයිනෑන්ෂියල් ඩිෆෝල්ට් එකක් නැත්නම් අපි කියනවා බැංක් කරප්සි නේද රටේ දින ඒ ඒ හරි දේවල් නැත්නම් ඒගොල්ලන් කියනවා අපි ආණ්ඩුව ඇත්තරම නේද අපිට කියන්න පුළුවන් ආණ්ඩුවේ ඒ හරි මොකක්ද ඒකට කියන්නේ හරි විදියට ඒගොල්ලන් ඒ බලය පාවිච්චි කරා නම් ඇත්තටම මේ තත්ත්වයට අපි මුහුණ දෙන්නේ නැහැ ඉතින් ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම ඒ ලෙවල් ඉවර වෙච්ච කෙනෙක් නම් ඩිප්ලෝමා එකකින් පටන් ගන්න ඩිප්ලෝමාස් ඇට්ලීස්ට් හතරක් පහක්වත් කරන්න ඔයගොල්ලන්ට රෙකමෙන්ඩඩ් ගොඩක් මේ තියෙනවා ප්‍රෝග්‍රෑම්ස් වලට ඔන්ලයින් හරහා බල ගන්න පුළුවන් ඒත් එක්කම මේ තව එකක් තියෙනවා IT පැත්තට යන්න බලාපොරොත්තු වෙලා ඉන්න කෙනෙක් නම් මේ Microsoft එතකොට Google ඒ පැත්තේ ගොඩක් ඒගොල්ලන්ගේ තියෙනවා ප්‍රෝග්‍රෑම්ස් ඔන්ලයින් ප්‍රෝග්‍රෑම්ස් ඉන ඔන්ලයින් යුනිවර්සිටිස් තියෙනවා ඒවට අප්ලයි කරලා ඔයගලන්ට ඒකෙන් පාඨමාලාව ඔන්ලයින් හරහා අදාරන්න පුළුවන් දැන් ඔයගලන් Zoom තාක්ෂණය හරහා ගොඩක් මේ ප්‍රෝග්‍රෑම්ස් ඔන්ලයින් තමයි භාවිතා වෙන්නේ ඉතින් ඒක නිසා ඒ ඩිප්ලෝමාස් ඔයගලන් අනිවාර්යෙන් ළඟ තියාගන්න ඊට අමතරව පුළුවන් නම් ඩිග්‍රී එකක් කරන්න ඩිග්‍රී කරන එකේ ඔයගලන්ට වාසි ගොඩක් තියෙනවා ඉතින් ඒ වාසි අවාසි සම්බන්ධයෙන් අපි ඉදිරියට තවත් වීඩියෝ එකක් අරගෙන බලාපොරොත්තු වෙනවා මොකද අපි ලොකු කාලයක් ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේක සම්බන්ධයෙන් ඉතින් ඊළඟට එන වීඩියෝස් වල ඔයගලන්ට ඒක ගැන අපි විස්තරයක් අරන් එන්න ඉතින් channel එකට අලුත් එක්ක ඉන්නම් channel එක subscribe කරන්න අනිත් එක අලුත් එක්කන්ට share කරන්න මම හිතනවා මගේ වට කියන්න ඕන දේ ඔයගලන් ලබා ගන්න ඇති කියලා එහෙනම් තවත් අලුත් අප්ඩේට් එකක් එක්ක Two Dudes Dubai YouTube channel එකෙන් ඔයගලන්ව හම්බ වෙන්න බලාපොරොත්තු වෙන් අදට සමු ගන්නවා එහෙනම් හැමදෙන්නම සුබ දවසක් ආයුබෝවන්